අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල ගත වූ සතියක කාලය තුල කොවිඩ් රෝගීන් දසදහස ඉක්මවයි මෙරට වැඩිම රෝගීන් සංඛ්‍යාවත් ගත වූ පැය 24න් ගැබි නිමවවරුන් 70කටත් කොරෝනා දිස්ත්‍රික්ක 5කට අයත් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි ඉදිරි පැය කිහිපය තුළ රුසියානු කොවිඩ් මර්ධන ස්පුට්නික් 5 එන්නත ශ්‍රී ලංකාවට කොවිඩ් රෝගීන් ගැන තොරතුරු දෙන්න නව දුරකථන අංකයක් සියලු සත්වෝද්‍යාන සෆාරි උද්‍යාන සහ අලි අනාථාගාරත් වැසෙයි ධාරිතාවයේ වැඩිවීමෙන් සෞඛ්‍ය පද්ධතිය කඩාවැටෙමින් පවතිනවා රජයේ වෛද්‍ය නිලධාරීන් අනතුරු හඟවයි නව කොවිඩ් රැල්ලට අලුත් අවුරුදු පොකුර කියලා දාපු එක වැරදි ඉන්දියාවේ තියනවද කුම්භමේලා පොකුර කියලා ජනතා විමුක්ති පෙරමුණ රජෙන් ප්‍රශ්න කරයි කොරෝනා මර්ධනයෙන් අසමත් වූ ඉන්දියා ගමැති මෝදිට තමිල්නාඩුවත් අහිමි වෙයි ප්‍රධාන අමාත්‍ය ධුරය කරුණානිධිගේ පුත් ස්ටාලින්ට පූජිත් සහ හේමසිරිට එරෙහිව චෝදනාට 100ක් ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදයි උසස් මෙහෙවරට මාධ්‍යවේදීන්ට අගමැතිගෙන් තුති ලෝක ව්‍යසනයක් හමුවේ මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය ඉතා උසස් විපක්ෂ නායකගෙන් පැසසුම් දැන් දේශීය පුවත් COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 මාත්‍රා 15000ක් පළමු අදිරිය යටතේ අද රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසමුණ මහතා පවසනවා. මේ අතර ගත වූ සතියක කාලයක් තුළ මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 10000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. අකණ්ඩව සිවුවන දිනටත් දෛනික කොවිඩ් ආසාදිතින් 1500 සීමාව ඉක්මවා ඊයේ දින මෙරටින් ආසාදිතින් වාර්තා වුණා. එලෙස වාර්තා වූ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1891ක්. ඉන් රෝගීන් 48 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලින් වන අතර ඉතිරි ආසාදිතින් 1843 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්. එලෙස වාර්තා වූ කොවිඩ් රෝගීන් අතරට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොවිඩ් රෝගීන් 387 දෙනාද ඇතුළත්. කොළඹ නගර සීමා බල ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 64 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 323 දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 32කට අයත් ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 297ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 330ක්, කුරුණෑගලින් 51ක්, ගාල්ලෙන් 80ක්, මොනරාගලින් 44ක්, මාතරින් 17ක්, කෑගල්ලෙන් 47ක්, බදුල්ලෙන් 35ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 7 දෙනෙකු ලෙසද වාර්තා වී තිබෙනවා. එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 71ක්, ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 45 දෙනෙකු හා වවුනියාව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3ක්. මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 66ක්, නුවරඑලියෙන් 102ක්, රත්නපුරින් 70ක් හා පුත්තලමින් 88ක්ද වාර්තා වී තිබෙනවා. යාපනයේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 5 දෙනෙක්, මාතලෙන් 22ක්, පොළොන්නරුවෙන් 19ක් කිලුචින් 14ක් මඩකලපුවෙන් කොවිඩ් රෝගීන් 2 දෙනෙක් හම්බන්තොටින් කොවිඩ් රෝගීන් 35 දෙනෙකු හා මුලතිව් දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 6 දෙනෙකුද වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 24කට අයත් ප්‍රදේශවලින් ඊයේ දින මෙලෙස කොවිඩ් රෝගීන් වාර්තා වී තිබෙනවා. මේ අතර ගත වූ දින 7ක කාලය තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 10000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එම සංඛ්‍යාව සටහන් වන්නේ 10374ක් ලෙසයි. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 9ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව, බණ්ඩාරගම, පොළොන්නරුව, ලෙව්ල, මාලමේ, තැන්නේ කුඹුර, මත්තේගොඩ, කන්තලේ සහ වරකම්බුල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 696ක් ලෙසයි. ඒ අතරින් කොවිඩ් මරණ 683ක් වාර්තා වන්නේ පසුගිය ඔක්තෝබර් 4 වනදායින් පසු කොවිඩ් දෙවන රැල්ලෙන් පවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඉන් වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ වයස අවුරුදු 71ට වැඩි පුද්ගලයින්. එම සංඛ්‍යාව 324ක් වන අතර එය 47.43% ප්‍රතිශතයක්. වයස අවුරුදු 61ත් 70ත් අතර පුද්ගලයින් 175 දෙනෙකුද කොවිඩ් දෙවන රැල්ලෙන් මියගොස් තිබෙනවා. එය 25.62% ප්‍රතිශතයක්. වයස අවුරුදු 51ත් 60ත් අතර පුද්ගලයින් 97 දෙනෙකුද කොවිඩ් දෙවන රැල්ලෙන් මියගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ 14.2%ක් ලෙසයි.
වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයන් 56ක්ද වයස අවුරුදු 31ත් 40ත් අතර පුද්ගලයන් 20ක්ද වයස අවුරුදු 10ත් 30ත් අතර පුද්ගලයන් 10 දෙනෙකුද කොවිඩ් දෙවන රැල්ලෙන් මියගොස් ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ රට තුල පවතින වසංගත තත්ත්වයේ හැමේ කොළඹ ගම්පහ කලුතර නුවරඑළිය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ග්‍රාමීය නිලධාරී වසම් කිහිපයක් අද පෙරවරු 8:15 සිට හුදකලා කෙරුණා හික්කටුව ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් සහ විවාහ මංගල පැවැත්වෙන හෝටල්වල කාර්ය මණ්ඩල සමාජිකින් 152 දෙනෙකු සඳහා සිදු කරන ලද PCR පරීක්ෂණ අතුරින් සමාජිකින් 6 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සිදු කරන ලද PCR පරීක්ෂණ අනුව එහි සේවකීන් 13 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා ලංකා ගමනාගමන මණ්ඩලයේ කැප්පිටිපොළ ඩිපෝවේ කාර්මික අංශයේ සේවකයෙකු හට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් 16 දෙනෙකු ඩිපෝ පරිශ්‍රය තුළම නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. එප්පාවල රාජ්‍ය බැංකු ශාඛාවක නිලධාරීන් දෙදෙනෙකුද කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. එසේම එප්පාවල පොලිස් ස්ථානයේ නිලධාරිනියක්ද කොවිඩ් රෝගියෙකු බවට තහවුරු වී ඇති අතර ඇගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බලංගොඩ ඩිපෝවේ සේවකයෙකු COVID-19 වෛරස් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. ඒ හේතුවෙන් ඔහුගේ පළමු ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් බලංගොඩ ඩිපෝවේ සේවකින් 22 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් 2 දෙනෙකු COVID රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. රත්නපුර කුරුපිට බන්ධනාගාරයේ රැඳවියන් 40 දෙනෙකු සඳහා සිදු කළ PCR පරීක්ෂණ අතුරින් රැඳවියන් 17 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන නොගොස් නිවෙස්වල රඳවා සිටින ජනතාවට ඒ විදිබඳව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත දැනුම් දීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ එවැනි ආසාදිත පුද්ගලින්ට 1.9.6 යන දුරකථන අංකය අමතා ඒ පිළිබඳව දැනුම් දිය හැකි බවයි. මේ අතර ගෝලීය වශයෙන් පැතිර යන COVID-19 වසංගත හේතුවෙන් අසල්වැසි ඉන්දියාව ඇතුළු ආසන්න රටවලින් සංක්‍රමණකින් මෙරටට ඇතුළු වීමේ අවධානමක් පවතින බව තීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එසේම නීති විරෝධී සංක්‍රමණකින් පැමිණීම වැළැක්වීමට නාවික හමුදා විසින් ශ්‍රී ලංකාවේ මුහුදේ ආරක්ෂාව තර කර ඇති අතර ඒ අනුව නාවික හමුදාව දේශීය ධීවරයන්ගෙන් ඉල්ලා සිටින්නේ විදේශීය ධීවර යාත්‍රා සමග සම්බන්ධතා නොපවත්වන ලෙසයි. පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පළකලේ මෙවන් අදහසක්. ඉන්දියාවේ සිට විදේශවලට යන ගමන් නොඑක් විදියේ සීමාවල් පනවලා තියෙනවා. මේ අවස්ථාවේදී ඉන්දියාවේ විශාල වශයෙන් රෝගීන් වාර්තා වන නිසා ඉන්දියානු ජාතිකයින් අතර COVID-19 රෝගී තිබේ කියන එක අපි බලාපොරොත්තු වෙන්න ඕන. ඒ නිසා ඕන්න නිසි පරිදි නිරෝධායනය කර අපේ රට ඇතුළ වෙනවා නම් ඒන් ගැටලුවක් ඇතිවන්නේ නැහැ. නමුත් යම් කිසි විදියකින් යම් කිසි පාලනකින් තොර යම් කිසි දෙයක් සිද්ධ වුණොත් ඒයින් අවදානමක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි දන්නවා මුහුදු සීමාව හරහා බොහෝ වෙලාවට සංචරණයන් සිදු වෙනවා නීත්‍ය අනුකූලව නැතුව නීත්‍ය විරෝධී ආකාරයට. ඒ වගේම මුහුදු ගැඹුරු මුහුදේදී දීවරින් අක්‍ර මිශ්‍ර වීමක් සිදු වෙන්න පුළුවන් ඉන්දියානු ජාතිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර. ඒ නිසා ඒවා සීමා කිරීම සඳහා ඒ දීවරින්ට උපදෙස් ලබා දීමත් ඒ වගේම ඒ ප්‍රදේශවල යම් කිසි විදියකින් ආසාදිතයින් මේ විදියට පැමිණුණොත් ඔවුන් හඳුනා ගැනීම සඳහා අහඹු පරීක්ෂණ සිදු කිරීමත් ඒ ප්‍රදේශ ආවරණය වන සියලුම රෝහල්වලට පැමිණෙන COVID-19 හා සමාන රෝග ලක්ෂණ තියෙන සියලුම දෙනාව PCR පරීක්ෂණ තුළින් ආසාදිතයින් ඉන්නවද කියලා හඳුනා ගැනීමත් අපි මේ අවස්ථාවේදී සිදු කරනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ඉන්දියාවේ විශාල වශයෙන් COVID-19 රෝගී පැතිරුණත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විවිධ ආකාරයේ සම්බන්ධතා ගමන් බිමන් හුවමාරු සිදු වුණත් ඒ තුළින් අපේ රට තුළට COVID-19 රෝගය නැවත ඇතුළුවීමේ තියෙන අවදානම අවම කිරීමට මේ අවස්ථාවේදී කටයුතු කර තියෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ සීළු සත්ව උද්‍යාන, අලි අනාථාගාර හා සෆාරි උද්‍යාන යළි දෙනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ කොරෝනා රෝගීන් වැඩිවීමේ අවදානමක් මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ෂෙනල් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන්.
වැඩිම රෝගීන් වාර්තා වෙන යුගයේ තමයි ශ්‍රී ලංකාවත් අද ඉන්නේ. ඉදිරි සති කිහිපයක් මේ විදිහටම රෝගීන් වැඩිවීමක් සිද්ධ වෙනවා. අද වෙනකොට අපිට දකින්න තියෙන කාරණේ තමයි පරීක්ෂණ ධාරිතාව ප්‍රමාණවත් නැති වෙලා තියෙනවා. ඒ හින්දා තමයි සිංහල අවුරුද්දට පෙර මේ වසංගතය පැතිරෙනවද නැද්ද කියන ඒ ප්‍රෙඩික්ෂන් එක ඉදිරිය පිළිබඳ පූර්ව කතනයක් කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකයේ අසමත්තු. ඒ වගේම එහි ප්‍රතිඵලයක් විදිහට අද රෝගීන්ට ප්‍රතිකාර සේවා සපයන ඒ පද්ධතිය ඒ ධාරිතාව ඉක්මවා යමින් කඩා වැටෙන තත්වයකට පත් වෙලා තියෙනවා. වාහනයක් ගත්තොත් ස්ට්‍රැටජි එක තමයි වාහනේ. මේ වාහනේට හොඳ ඩ්‍රයිවර්ස්ලත් ඉන්නවා දැන්. වාහනේත් හොඳට තියෙනවා. හැබැයි පෙට්‍රල් ටික නැහැ. මොනවද මේ පෙට්‍රල්? පෙට්‍රල් කියන්නේ දත්ත ටික. මේ වසංගතය පරාජය කිරීමට නම් වසංගතය සඳහා නායකත්වය දෙන ඩ්‍රයිවර්ට නිවැරදි දත්ත ටික ලැබෙන්න ඕන. දැනටමත් ඔබ දන්නවා ගෙවල් තුල රෝගීන් ඉන්නවා. රෝහලක් බලාපොරොත්තු රෝහල් තුල රෝගීන් ඉන්නෝ ICU ඇඳක් බලාපොරොත්තු. ඒකට මෙය දරා ගැනීමට නොහැකි මට්ටමට ගියොත් අවසානයේදී ICU අවශ්‍ය රෝගීන් රෝහල් වල මෙන්ම ගෙවල් වලත් ඉඳි. එහෙම වුණොත් මේ මරණ සංඛ්‍යාව ඉහළට යන්න පුළුවන්. අපේ රට රාවේණික වෙච්ච වැඩපිළිවෙලක් අපි සෑදිය යුතු තියෙනවා. ඒ නිසා තමයි අපි ඉල්ලන්නේ අපි මේ මොහොත වෙනකොට තීරණයකට එළඹිය යුතු තියෙනවා රෝග ලක්ෂණ නොපෙන්වන සහ ඒ ක්‍රයිටීරියාකට ඒ අදාළ නිර්ණායකයන්ට අනුගත වෙන පිරිස් නිවෙස්ගතව තබන්න ඒ වගේම නිවෙස්ගතව තබද්දී ඔවුන්ව නිරීක්ෂණය කිරීමට අපි වැඩපිළිවෙලක් හදන්න ඕනේ. මොකද අපිට එතකොට හැකියාව තියෙන ඒ පවුලම පොසිටිව් වුණා. ඒ අය ආසාදිතු නම් ඔවුන්ගේ රෝග ලක්ෂණ තියෙන කෙනාට වැඩි ඇටෙන්ෂන් එක රෝහලදී යොමු කරන්න. දැනට බහුල වශයෙන් ලැබෙන PCR පරීක්ෂණ කට්ටල සංවේදීතාවයෙන් අඩු අර ප්‍රභේද අනුමාන කරන්න බැරි PCR පරීක්ෂණ කට්ටල. මොකද අපි සංවේදීතාවයෙන් අඩු PCR පරීක්ෂණ කට්ටලයකින් පරීක්ෂණයක් කරනකොට ඒකේ යම් සුළු ප්‍රමාණයෙන් වෛරස තිබිලා පරීක්ෂණය නෙගටිව් වාර්තාවක් වෙන්න පුළුවන්. එතකොට සංවේදීතාවයෙන් වැඩි තැනකට පරීක්ෂා කරනකොට ඒක පොසිටිව් වාර්තාවක් වෙන්නට පුළුවන්. ඊළඟට අපිට එකම එක ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රයයි තියෙන්නේ. ඒක තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ. ලංකාවේම අලුත් ප්‍රභේද සම්බන්ධයෙන් සැක කරන නිදර්ශක පමණක් එතෙන්ට යැවීමේ ක්‍රියාවලියක් අපි ඉතාම විධිමත්ව කරන්න වෙනවා. නැතුව අපි එක තැනකින් හෝ එක ගොඩකින් හෝ නිදර්ශක ගණනාවක් එතෙන්ට යවුවයි කියලා අපිට රටේ තියෙන ප්‍රභේද ගැන හෝ රටේ තියෙන පැතිරීම ගැන ඒ විශ්ලේෂණය මගින් තහවුරු වෙන්න. මෙන්න දැන් ලැබුණු පුවතක්. අද දිනේ මේ මොහොත වන විට නව කොවිඩ් රෝගීන් 1046 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මෙන්න එම පුවත නැවතත්. අද දිනේ මේ මොහොත වන විට නව කොවිඩ් රෝගීන් 1046 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මෙරටට ලැබුණු එන්නත් ප්‍රමාණයන් සීමාව ඉක්මවා ලබා දීම තුළින් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. දැන් අපි දන්නවා අපේ රටට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලැබුණේ 113යි. 113ක් හම්ුණයි කියන්නේ 106 හමාරකට තමයි එන්නත ලැබිලා තියෙන්නේ. හැබැයි ආණ්ඩුව මොකද කරේ මේ 106 හමාරෙන් එන්නත් කරන්නේ නතර කරන්නේ නැතුව මේක 109 හමාර දක්වා ඉස්සරහට අරන් ගියා. දැන් ඉන්දියාව ජූලි මාසය අග වෙනකන් අපිට එන්නත ලබා දෙන්න බැහැ කියනවා. අපිට තියෙන ප්‍රශ්නේ ආණ්ඩුව 106 හමාරෙන් එන්නත් කරන්නේ නතර කරන්නේ නැතුව 109 හමාර දක්වා එන්නත් කරන්නේ කරේ පළමු වටේ කාගේ උපදෙස් මතද? අපි දන්නවා සෞඛ්‍ය අංශවලට මේ එන්නත ලබා දුන්නා. ඒක හරි 100%ක් නිවැරදි. හැබැයි සෞඛ්‍ය අංශවලින් පස්සේ හමුදාවේ කොටසකට දීලා තියෙනවා. ඊළඟට මේ භූමියේ ප්‍රායෝගිකව ජනතාවත් එක්ක ගැටෙන කොට්ටාසයක් ඉන්නවා. ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීවරු, සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ඒ වගේම කෘෂි පරිශ්‍ර නිලධාරීන්, ජනතාවත් එක්ක ගැටෙන කොටස එක එන්නතක් ලබා දීලා නැහැ මේ ඉන්න නිලධාරීන්. එහෙනම් 9 හමාර කාටද දුන්නේ? අපි පැහැදිලිවම කියනවා රජයට බෑ මේ 9 හමාර කවුද කියලා කියන්නේ. රජයත් අසරණ වෙලා තියෙනවා. මේ මෝඩ වැඩේ අපි තමයි හොඳටම කොලේ කිව්වා. දැන් කරලා තියෙන්නේ ආණ්ඩුවට වැරදුනේ පළවෙනි කාරණේ තමයි දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව COVID-19 වසංගතය මැඩලන්න උත්සාහ කිරීම. දෙවෙනි කාරණේ තමයි ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අනුගමනය කරපු ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය පිළිවෙලක් තිබුණේ නැහැ. තුන්වෙනි එක තමයි අදාළ තොරතුරු සියල්ල ආණ්ඩුවේ පාලනයට යරත් කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ ආණ්ඩුවට ඕන වාර්තා ඉදිරිපත් කරන්න පටන් ගත්තා. මේකෙන් මුළු මහත් සමාජයේම නොමග යන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි
ආණ්ඩුව කොවිඩ් 19 වසංගතයේ පාලනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. එහෙනම් මේ අනතුරෙන් ගලවා ගැනීමට කුමක් දාණ්ඩුව කළ යුතුව තිබෙන්නේ? මේ උවදුර පිළිබඳව අනතුර පේන පළාත්වලවත් අඩුගානේ කඩිනමින් සංචරණ සීමාවල් ඇති කරමින් වළක්වා ගැනීමට උත්සාහ කිරීම. දෙවැනි එක තමයි මේ එන්නත පාවිච්චි කිරීම. ඒ නිසා තවදුරටත් මේ එක එක පැණි පොපුවා ඉන්නේ නැතුව WHO පරීක්ෂණ වලින් අනුමත වෙච්ච එන්නත් වහාම ලබා දෙන්න ක්‍රියා කිරීම. වත්මන් ආණ්ඩුව කොරෝනා මර්ධන වැඩපිළිවෙලේදී කොරෝනා උපකරු නාමකරණයේ සිටම අසමත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන්. දැන් මේ ආණ්ඩුව පසුගිය කොරෝනා ඇති වෙච්ච පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල තුන්වෙනි රැල්ල මේ තුන් රැලි තුනේම මේ කොරෝනා වලට කොරෝනා ඇති වෙච්ච තැන් වලට අපි කිව්වේ පොකුරු කියලා. මාස 10ක් තිස්සේ කී කී හිටියා මොකද පෑලියගොඩ පොකුර කියලා. ලංකාවේ කොහෙන් හම්බුණත් ආණ්ඩුව එක පෑලියගොඩ පොකුර කියලා. ඒත් ඒක එක පැත්තෙන් ගත්තොත් ඒක එක එක වැරද්දක්. නමුත් අඩුගානේකට පෑලියගොඩ කියලා තැනක් තියෙනවා. මේ පොකුරු නම් කරේ සෞඛ්‍ය බලධාරීන්ට සහ ජනතාවට තේරුම් ගන්න මෙන්න මේ ජියෝග්‍රැෆිකල් ලොකේෂන් එකේ මෙන්න මේ ප්‍රදේශේ කොරෝනා තත්ත්වය තියෙනවා. ඒ නිසා මේ ප්‍රදේශය තුළ වැඩිපුර ඒ ආරක්ෂා කිරීම, ලොක්ඩවුන් කිරීම, පරිස්සම් වීම කළ යුතුයි කියන අදහස දෙයි. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මේ වියත්මගේ ආණ්ඩුව දැන් දැම්ම අවුරුදු පොකුර කියලා. දැන් අවුරුදු පොකුර කොහෙද තියෙන්නේ? ඒක මුළු ලංකාවේම එහෙනම් හොයන්න ඕනේ. ඉතින් ඇත්තටම ගත්තොත් දැන් මොකද්ද මේ මේ නාමකරණයෙන් තියෙන මග පෙන්වීම මොකක්ද? ඒක දැන් මේක වැරදි සූර්යදිව රාජයාද වැරදි. දැන් එතකොට ඊළඟට එන්නේ වෙසක් පොකුරද? ඊට පස්සේ එන්නේ රාමදාන් පොකුරද? දැන් ඉන්දියාවේ තියෙනවා කුම්භ මේලා පොකුර කියලා එකක්. ඉතින් මම මේක සරල උදාහරණයක් කිව්වේ මේ නාමකරණයේ සිටම මේ අවිධිමත් ධම්මික පණියම විදියම තමයි මුළු ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ කොවිඩ් පරිපාලනය. මුළු ආණ්ඩුවම ධම්මික පණියක් ඇත්ත. අපි නැවත නැවතත් ආණ්ඩුවට යෝජනා කරන්නේ මේ වසංගතයට මුහුණ දීමේදී වසංගත රෝග විශේෂඥයින් ප්‍රමුඛ කරගත්ත යාන්ත්‍රණයක් සකස් කරන්න. ප්‍රකාශන නිකුත් වෙන්නට ඕන මේ රෝගයේ බරපතලකම දන්න කියන අයගේ. ඒ වගේම අපි දැන් මේ තීන්දුව ගැනීමේදී බොහෝ වෙලාවට කරන්නේ අස්වැ ගියාට පස්සේ ස්ථාලේ වහලා දාන එක. සමහර සංචරණ සීමා පැනවෙන්නේ රෝගීන් ගණනාවක් ඒ ප්‍රදේශේ වාර්තා වුණාට පස්සේ. මෙහෙමනම් යන්නේ අපිට තව සෑහෙන කාලයක් යනකම් මෙරටේ පාසල් විශ්වවිද්‍යාල ආරම්භ කරන්න බැරි වෙයි. ඒකට එවැනි පියවරක් අපි යන්න හිතනවා නම් මේ සමාජයේ සාමාන්‍යකරණය දක්වා යන්න හිතනවා නම් පාසල් අරින හිතනවා නම් ආණ්ඩුවක් කළ යුතු වන්නේ රෝගීන් ගොන්නක් වාර්තා වුණාට පස්සේ ප්‍රදේශ වහන එක නෙවෙයි. ඊට කලින් ගත යුතු ක්‍රියාමාර්ග ගන්න එක. රෝගය පැතිරීම පිළිබඳව සංඥා ලැබුණු හැටියේදී සමහර ප්‍රදේශ වහන්න වෙයි. සමහර ප්‍රදේශවල සංචාරණ සීමා කරන්න වෙයි. එහෙම නැත්නම් පසු ක්‍රියාමාර්ග නම් ගන්න හැමතිස්සෙම ඒකේ එතරම් ප්‍රතිඵලයක් අත් වෙන්නේ නැහැ. වසංගත තත්ත්වයේ සමග බිඳ වැටි ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි නගා සිටීමට ආණ්ඩුවට විධිමත් සැලැස්මක් තිබිය යුතු බව ඒකපද ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් සංජීව බණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන්. තුන්වෙනි රැල්ලක් නිර්මාණය වෙද්දී ඒකේ වගකීම ආණ්ඩුව බාර ගන්න ඕන. අපි දන්නවා පහුගිය කාලේ සෞඛ්‍යංශ අනතුරු අංගවල තියෙද්දිත් ආණ්ඩුව අවශ්‍ය පියවර ගත්තේ නැහැ. අපි දන්නවා පාසල් වසා දැමීම සම්බන්ධයෙන් ගත්තත් අනතුරු වේගයෙන් එද්දී වසංගතය පැතිරෙද්දී විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් වුණා පාසල් වහන්න, දරුවන්ගේ ආරක්ෂාව ගුරුවරුන්ගේ ආරක්ෂාව සලකලා කියලා මේක පැතිරෙන එක වළක්වන්න කියලා. හැබැයි අපි දැක්කා මුල සිටම හිටියේ පාසල් වහන ස්ථාවර එක නෙමෙයි, මුලින්ම වසංගතයේ ව්‍යාප්තියත් එක්ක ආණ්ඩුවට සිද්ධ වුණා පාසල් වහන්න බස්නාහිර පළාත අදාළව ඉබේම දෙමව්පියෝ දරුවෝ පාසල් වලට එව්වේ නැහැ. ඒකත් එක තමයි පාසල් පද්ධතිය වෙහිලා යන්නේ. දින නියමකින් තොරව පාසල් වෙහිලා තිනව පටන් ගන්න දවසක් පිළිබඳව නැවත සාකච්ඡාවක් නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය මේ වසංගතයත් එක්ක බරපතල ලෙස කඩාකප්පල් වෙලා තියෙනවා. ආණ්ඩුවට දැන්වත් වැඩපිළිවෙලක් තියෙන්න ඕන. දැන් මේ වසංගතයේ වෙනස්කම් එක්ක කොහොමද දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ? ඒකට සැලැස්මක් වැඩපිළිවෙලක් ආණ්ඩුවට තියෙන්න ඕන. දරුවව සියලු දෙනාට ළඟා වෙන්න පුළුවන් ක්‍රමයකට ඉගැන්වීම් කටයුතු කරන්න, වහාම කටයුතු කරන්න. එහෙම නැතුව ඔන්ලයින් ක්‍රමයට මේක යන්න දීලා සාදිශේ බෞතරයක් දරුවන්ට අසාධාරණයට ලක් කරන්න එපා. ඒ වැරද්ද කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. සියලුම ගුරුවරුන්ට පාසල් ආරම්භ කිරීමට ප්‍රථම එන්නත ලබා දිය යුතුයි. කොන්දේසි විරහිතව සියලුම ගුරු භවතුන්ට, ඒ වගේම තමයි ගුරුවරුන්ට 20%ක අවදානම් දීමනාවක් ගෙවිය යුතුව තියෙනවා. සෞඛ්‍ය සේවකීන්ට වගේම ගුරුවරුන්ටත් අදාළයි. ඒ නිසා අපි ඉල්ලනවා 20%ක අවදානම් දීමනාවක් ගුරුවරුන්ට ගෙවිය යුතුයි කියලා. ඊළඟ එක තමයි දරුවන්ගේ ආරක්ෂාවට කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ විෂබීජනාශක සහ සබන්
වලට වෙන් කරන මුදල මගේ පාසලේ ළමයි 1300ක් ඉන්නවා මේ ජනවාරි වල ඉඳලා මේ දක්වා ලබා දීලා තියෙන රුපියල් 10000යි විස බීජ නාශක ලීටරයක් ගන්නකොට වෙළඳ පොලේ තියෙන ගාණ අපි දන්නෝ අපි ඉල්ලන්නේ මුදල් එපා අපිට සෑම පාසලකටම ද්‍රව්‍ය විදියට විස බීජ නාශක සහ සබන් අපිට ලබා දෙන්න එහෙම වුණොත් අපිට පුළුවන් අපේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය අකණ්ඩව පවත්වාගෙන යන්න දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන do you know then do you know අලුත් අවුරුදු කොවිඩ් පකුරක් මේ වන විටත් රටේ නිර්මාණයේ වී අවසන් ගත වූ සතියක කාලය තුල පමණක් මෙරටින් කොවිඩ් රෝගීන් දසදහසකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුල බ්‍රිතාන්‍යයේ කොවිඩ් ප්‍රභේදය පැතිර යන බවට තහවුරු වී ඇති පසුබිමක ගර්භණී මාතාවන්ට මේ වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි බවට අප අපගේ ප්‍රවෘත්ති විකාශයන් තුලින් නිරන්තරයෙන් ඔබට තොරතුරු වාර්තා කළා. ඒ අනුව මේ වන විට ගර්භණී මව්වරුන් 70 දිනකට පමණ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍යංශ තහවුරු කරන්නේ. විශේෂයෙන්ම මම හිතන ගර්භණී මව්වරුන් ගැන අපි සැලකිලිමත් වෙන්න මේ අවස්ථාවේදී ගර්භණී මව්වරුන්ට අපි ප්‍රතිශක්තිකරණ එහෙම නැත්නම් එන්නත ලබා දීමත් සිදු කරේ නැහැ. මොකද අපි ළඟ වසංගතයෙන් මේ ගර්භණී මව්වරුන්ට මේ එන්නත දීමෙන් රෝගය වැළකෙනවද කියන පිළිබඳව තියෙන සාක්ෂි මදි. දැන් අපි අතර ඉන්නවා මම හිතන්නේ ඊයේ දවස වෙනකොට ගර්භණී මව්වරුන් 70 දෙනෙක් පමණ දිවයිනේ අපි හඳුනාගත්ත රෝහල්වල ප්‍රතිකාර ලබනවා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන්. ගර්භණී මව්වරු විශේෂයෙන්ම ආරක්ෂා වෙන්න ඕන කොවිඩ් රෝගයෙන් අපි සාමාන්‍යයෙන් අපි කියන පුද්ගලික තමන් ආරක්ෂා වෙන දේවල් ගැන අපි නිතරම කතා කරනවා අතසේදීම මුවාවරණ පැළඳීම ඒ වගේම පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කිරීම ඊළඟ මම හිතන දරුවන් දිහා බැලුවොත් අපි දකිනවා දරුවන් අතරත් ඉතාමත්ම කුඩා දරුවන් මාසය මාස 3 මාස 5 මාස 6 දරුවනුත් කොවිඩ් වසංගතය වෙනුවෙන් කොවිඩ් ආසාදනය වෙලා අපි අතර සිටිනවා ඉතින් මේ දරුවන්ට අපි ඉස්සර දැක්කේ නැහැ කුඩා දරුවන් හැමතිස්සෙම මවට රෝගී තිබුණත් දරුවන්ව ආරක්ෂා වුණා නමුත් දැන් තත්ත්වේ වෙනස් කුඩා දරුවන්ටත් මේ රෝගය සෑදෙනවා. තේකින නිවසේ ශ්වසන ආබාධ හරි නැත්නම් මොන හරි රෝග ලක්ෂණ තියෙන පුද්ගලයෙක් ඉන්නවා නම් දරුවන්ව ඒ පුද්ගලයන් ළඟට යවන්න එපා. දරුවන් නිවසෙන් එළියට යවන්න එපා. Do you know? ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා අද පෙරවරුවේ දිරුම් දී තිබෙනවා. වාහන නියාමන බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවන දිලුම් අමනුගම මහතාට මෙලෙස නව රාජ්‍ය අමාත්‍ය ධුරයක්ද පිරිනමා තිබෙනවා. ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දිලුම් අමනුගම මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිරුම් දුන්නේ. මෙතර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කෙරුණු ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා සහ මාධ්‍ය ප්‍රකාශක කේන්ශ්‍රී රත්නායක මහතා අද පෙරවරුවේ සිය ධූරයන්හි රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ කොළඹ කොටුව ජනාධිපති මාධ්‍යංශ පරිශ්‍රයේදී ආගමික වතාවත් වලට මුල් තැනක් ලබා දෙමින් සුදේව හෙට්ටිආරච්චි මහතා සහ කේන්ශ්‍රී රත්නායක මහතා සිය ධූරයන්හි රාජකාරී ආරම්භ කිරීම සිදු කළා. ලෝක මාධ්‍ය නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. තොරතුරු මහජන යහපත උදෙසා යන මෙවර එහි තේමාවයි. ලොවපුරා ජනමාධ්‍යවේදීන්ගේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස සහ සුරක්ෂිත භාවය තහවුරු කිරීම සහ ඊට ගරු කිරීම පිළිබඳ ලෝකාවදානය යොමු කරවන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අද ලොවපුරා බොහෝ රටවල සමරනු ලබන්නේ මාධ්‍ය නිදහස ස්වාධීනත්වය සහ තොරතුරු අයිතිය පිළිබඳ වෙනදාටත් වඩා සමාජයේ අවධානය යොමු වී ඇති කාලවකවානුවකයි. වර්ෂ 1993 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය මෙවර අප සමරන ලබන්නේ තොරතුරු මහජන යහපත උදෙසා යන තේමාව පෙරටු කරගනිමින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් එදා මෙදා ඉතිහාසය තුල ලෝකයේ පුරා ජනමාධ්‍යවේදීන් දහස් ගණනක් සිය ජීවිතෙන් වන්දි ගෙවා තිබෙනවා. ඔවුන් සියලු දෙනා අනුස්මරණය කිරීමද අදට දින ජනමාධ්‍ය නිදහස් දිනේ තවත් එක් පරමාර්ථයක්. ජනමාධ්‍ය නිදහස් දිනේ සැමරීම ආරම්භ කළ 1993 වසරේ සිට 2021 වසර දක්වා මාධ්‍යවේදීන් 1452ක් ලෝව පුරා ඝාතනයට ලක්ව තිබෙනවා. ශ්‍රී
ලංකාවේද ඇතැම් කාලවකවානුවල මාධ්‍ය නිදහස උල්ලංඝනය වූ අතර අප සියත මාධ්‍ය ජාලයට 2010 වසරේ මැර ප්‍රහාරයක් එල්ල වුණේ ලංකාවේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතු කරවමින් අප මාධ්‍ය ආයතනයේ මෙන්ම සිරස ඇතුළු තවත් මාධ්‍ය ආයතන රැසකට එල්ල වූ ප්‍රහාර පිළිබඳව ජනමාධ්‍ය නිදහස් දිනය සමරන මේ මොහොතේ අප සිහිපත් කර සිටින්නේ නැවත එබඳු අභාග්‍ය සම්පන්න සිදුවීම් මෙරටින් වාර්තා නොවිය යුතු බව යලි යලිත් අවධාරණය කරමින් UNESCO සංවිධානය පෙන්වා දෙන පරිදි 2010 වසරේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව තුළ කිසිදු මාධ්‍යවේදීකු ඝාතනයට ලක් වී නොමැති අතර රටක් වශයෙන් පසුගිය දශකයේ තුළ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් එය වඩාත් ප්‍රශස්ත තත්වයක් ලෙසයි අප සලකන්නේ එතෙක් මෙතෙක් මෙරට ජනමාධ්‍ය ශ්‍රේෂ්ඨය තුළ සිදු වූ විප්ලවීය සංදිස්ථානයක් සනිටුහන් කරමින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්මත වීමද ලාංකේය ජනමාධ්‍ය නිදහස තුළ විශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් රටක ස්වෛරී භාවය නිසියාකාරව ක්‍රියාත්මක වීමට නම් රටක ජනමාධ්‍ය නිදහස වඩාත් ස්ථාවර විය යුතු බව වගකිව යුතු මාධ්‍ය මෙහෙවරක නියැලෙන අපි දැඩි ලෙස විශ්වාස කරන්නෙමු නිදහස් මාධ්‍ය ක්‍රියාකාරීත්වයට ඇති අවකාශය තුළ මාධ්‍ය වගකීම හරියට තේරුම් ගනිමින් ඔබ වෙනුවෙන් සත්‍ය අපක්ෂපාතීව ගෙන එන්නට අප නිරන්තරයෙන් කටයුතු කරන්නේ ඒ හේතුවෙන් මේ අතර 2021 ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වූ ගෝලීය සමුළුවද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙවර පැවැත්වෙනවා අද එහි අවසන් දිනය වන අතර මෙවර යුනෙස්කෝව සමග එහි සත්කාර කරට ලෙස කටයුතු කරන්නේ නැම්බියාවයි අදට යෙදෙන ජනමාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබුණා රටක් වශයෙන් මෙම වසංගත අභියෝගයට මුහුණ දෙමින් එය මැඩලීමේ කාර්යයේදී ජනතාව දැනුවත් කරමින් ජීවිත අවදානම නොතකා මාධ්‍යවේදීන් ඉටු කරුණු ලබන සුවිශේෂී කාර්ය සහ කැපකිරීම රජයේ සෑම විටම අගය කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණේ අන් කවරදාකටත් වඩා බරපතල ලෝක ව්‍යසනයක් මැද පවා මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය මහත් වූ අප්‍රතිහත ධෛර්යයකින් සිදුවෙමින් තිබීම ඔවුන්ගේ වෘත්තියෙහි පවත්නා උත්තුංගභාවය පසක් කරවන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනට යෙදුණු මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේම සිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව චෝදනා 800ක් යටතේ විශේෂ මහාධිකරණ දෙකක අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණයට දන්වා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙණිවිය පවසනවා අද දින ගරු නීතිපතිතුමා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයවලුන්ට එරෙහිව 2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට අදාළව මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් මිනිමැරීමේ සහ මිනිමැරීමට තැත්කිරීමේ චෝදනාවලට අදාළව තොරතුරු ප්‍රදර්ශනය කිරීම කොළඹ මහාධිකරණයේදී සිදු කරනු ලැබුවා. එය එසේ සිදු කරනු ලැබුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ හිටපු පොලිස්පති පූජි ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය සම්බන්ධයෙන් වෙන වෙනම නඩු විභාග දෙකක් සඳහා ගරු අග්‍ර විනිශ්චයකාරීතුමන් වෙත ඉල්ලීමක් කිරීම සඳහායි. එම ඉල්ලීමද අද දින ලිඛිතව ගරු නීතිපතිතුමා විසින් ගරු අග්‍ර විනිශ්චයකාරීතුමන් වෙත ඉදිරිපත් කරනු ලැබුවා. 2019 අප්‍රේල් 7 වන දින සහ 2019 අප්‍රේල් 21 යන කාල සීමාව අතරතුරදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් ලැබුණු සංවේදී තොරතුරු සහ බුද්ධි තොරතුරු සහරාන් හෂීම් සහ ඔහුගේ කණ්ඩායම ආගමික සිද්ධාස්ථාන සහ හෝටල් සහ අනෙකුත් ස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සංවිධානව සිටි බවට සහ ප්‍රහාර එල්ල කිරීමට සූදානම්ව ආසන්නව සිටින බවට ඔවුන්ට ලැබුණු තොරතුරු නොසලකා හැරීම සහ ඒ මත කටයුතු කිරීමට මුළුමනින්ම අපොහොසත් වීම හේතුවෙන් 2019 අප්‍රේල් 21 වන දින ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ සහ 300 වන වගන්තිය යටතේ මිනි මැරීමට සහ මිනි මැරීමට තැත්කිරීමේ වරදට වග කිව යුතුය යන පදනම මත මරණ 275ක් සිදු කිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදු කර මිනි මැරීමට තැත්කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමා විසින් කොළඹ මහාධිකරණයේ අද දින තොරතුරු ප්‍රදර්ශනය කිරීම සිදු කරනු ලැබුවා. සාහසික ක්‍රියාවන බෝම්බ පුපුරුවා ජීවිතහානි සිදු කිරීම වළක්වා ගැනීමට ක්‍රියා කිරීමට අපොහොසත් වීමෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයවලුන් මරණයට පත් වූ පුද්ගලයන් සම්බන්ධයෙන්
ඔවුන්ගේ අනීතික නොකර හැරීම් නිසා මිනී මැරීමේ වරදට වගකිව යුතු බවත් තුවාල ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් මිනී මැරීමට තැත් කිරීමේ වරදවල් යටතේ ගරු නීතිපතිතුමා විසින් චෝදනාවලට අදාළ තොරතුරු ප්‍රදර්ශනය කිරීම අද දින සිදු කරනු ලැබුවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී කොරෝනා ව්‍යසනය තුලින් දැඩිව පීඩා විඳින ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය සෞඛ්‍යමය උපකරණ ලබා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා රුසියානු තානාපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කළා. ඒ පිළිබඳව රුසියානු තානාපති යූරි මතේරි මහතා සිය විශේෂ අවධානය යොමු කර තිබෙනවා. තවමත් විසඳුමක් නොමැති වන අලි ගැටලුව හේතුවෙන් පීඩා විඳින මහියංගනයේ මාපාකඩවැව ප්‍රදේශයේ ජනතාව පිළිබඳවයි මේ තොරතුරු. අලිමිනිස් ගැටුම පිළිබඳව අප නිරන්තරයෙන් ඔබට වාර්තා කළා. එමෙන්ම මෙම ගැටලුවට මුහුණ පා සිටින ජනතාව වසර ගණනාවක සිට බලධාරීන්ගෙන් නිශ්චිත විසඳුමක් ඉල්ලමින් අරගල යන්නේ නිරත වුණා. නමුත් තවමත් නිශ්චිත සහ ප්‍රායෝගික විසඳුමක් මේ සඳහා ලබා දීමට කිසිදු බලධාරියෙකු සමත් වී නැහැ. බලධාරීන්ගේ මේ නිහඬ පිළිවෙත හේතුවෙන් අහිංසක අසරණ ජනතාවට සිදු වුණේ සිය ජීවිත සහ දේපළ වන අලින්ට බිලි දෙන්නටයි. මීට ආසන්නතම සිදුවීම අපට වාර්තා වුණේ මහියංගනයේ මාපාකඩවැව දඹගොල්ල ප්‍රදේශයෙන්. අද උදෑසන එම ප්‍රදේශයේ කාන්තාවක රෝහල වෙත ගොස් පාගමනින් නැවත සිය නිවස වෙත පැමිණෙමින් සිටි අවස්ථාවේදී වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා. මෙලෙස වන අලියාගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම එම කාන්තාවට පහර දීමෙන් පමණක් සෑහීමට පත් නො වූ වන අලියා අසල නිවසක සිටි පුද්ගලයෙකුට පහර දීමට තැත් කරන ලද අවස්ථාවේදී එම පුද්ගලයා වැසිකිළිය වෙත ගොස් අලියාගෙන් සැඟවීමට උත්සාහ දැරීමේදී වනාලියා වැසිකිළියේ බිත්තියට පහර දීමෙන් එය කඩා දමා අදාළ පුද්ගලයාට ද තුවාල කර තිබූ බවයි අපට වාර්තා වුණේ. නොනැවතුණු මෙම වන අලියා ඉන් අනතුරුව යතුරු පැදියකින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී අදාළ පුද්ගලයා සිය යතුරු පැදිය දමා දිව ගොස් තිබූ අතර වන අලියා විසින් යතුරු පැදියටද දැඩි ලෙස අලාභහානි සිදු කර තිබුණා. අලියෙක් ගහලා මැරුවා කිව්වට නිකමටවත් බලන්නේ නෑනේ. කොච්චර කිව්වත් ඇති වැඩකුත් නෑ. කටවල් හිදවන්නේ හිදනවා විතර. ඒ කටවල් ඒටි වැඩි හොඳ ගලක තියලා තලා ගන්න. රෑට ටිකක් අරගෙන යනකොට පස්සේ ගෙදර වලට යන්නේ දරුවෙකුට පාරේ බැහැලා යන්න බැරි නම් මොන රජයක්ද මේ වගේ මේ නීතියක් කරන්නේ නැත්තම් මේ එළවනවා කියලා නිකන් බොරුව කොල්ලා මේ මිනිස්සු මරණකදී වැඩේ තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ කවදාකවත් අලි ගෙනියන දවසක් හැමදාම අලි එළවනවා කියනවා කන්දට ගිහිල්ලා වෙඩි අතර පහක් ගහනවා යනවා යන්න. රාජකාරියක් නෑනේ මේකට අපිට ජීවත් වෙන්න විදියකුත් නෑනේ. ගොවිතැනක් කරගන්න නෑ ඒක කාලා යනවා. ගේ වී ගෙඩියක් තිබ්බොත් ගේ පෙල්ලනවා ඒ ගේ තියෙන වී ටික හාල් ටික ඒකයි කනවා. ඒතුළු මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහමද? මේ රජේට මේ ත්‍රිසංගත සත්‍යද වටින්නේ මේ මිනිස්සුද වටින්නේ? ඊට පස්සේ මේ වගේ ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. ගහලා පන්නනවා මෝල් ගස් එළිය. සත්තුන්ට ජීවත් වෙන්න අයිති තියෙනවා. ඒගොල්ලන්ට වෙන ප්‍රති තියෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න ඒගොල්ලෝ වාසස්ථාන වෙනම තියෙන්න ඕන. මෙතන එහෙම දෙයක් වෙන්නේ නැහැ. මිනිස්සු යාලි එකම එකට හැමතිස්සෙම ගැටෙනවානේ. මෙලෙස දිගින් දිගටම උග්‍ර වෙමින් පවතින වන අලි තර්ජන හමුවේ දින ගණනාවක් පුරා මහියංගන නගර මැත්තේ අඛණ්ඩව පැවති සත්‍යග්‍රහය නවතා දැමීමට ප්‍රදේශවාසීන් කටයුතු කරනු ලැබුවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය මුල් කරගනිමින් දින 47කට ආසන්න කාලයක් පුරාවටම මෙම සත්‍යග්‍රහය සිදු කළද මෙම ගැටලුවට අවධානය යොමු කර නිශ්චිත විසඳුමක් ලබා දීමට බලධාරීන් කටයුතු නොකිරීම කනගාටුවට කාරණයක්. මේ අතර අනුරාධපුර තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කරගහවැව ගම්මානයේ නිවසක වැටට යොදා තිබූ අනවසර විදුලි රැහෙනක ගැටීමෙන් ඇතෙකු මියගොස් තිබෙනවා. හේනක් අසල පිහිටි අදාළ නිවස වනාලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙලෙස විදුලි රැහෙන් ඇද තිබූ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අනාරක්ෂිත ලෙස විදුලිය යොදා ඇතෙකු ඝාතනය කිරීමේ වරදට එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. දැන් අධිකරණ පුවත් කිහිපයක් වෙතයි අවධානය.
සිය පාරම්පරික නිජබිම හෙලිකොප්ටර් බඩේරු ගොගාව සඳහා පෞද්ගලික සමාගම් වෙත මෙම ඉඩම් පවරා දීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ආදිවාසී නායක උරුවරිගේ වන්නේ ලැත්තෝ විසින් ගොනු කර තිබෙන පෙත්සම සල්කා බැලීම සඳහා ජූලි මාස 13 වනදා කැඳවන ලෙසට අභ්‍යාසන අධිකරණයේ නියම කළා. මෙම පෙත්සම අද අභ්‍යාසන අධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායතුන්නේ කොරයාන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. මෙම පෙත්සම මීට පෙර කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට දන්වා තිබුණේ ආදිවාසීන්ට අයත් පාරම්පරික ඉඩම් අත්පත් කර ගැනීමක් සිදු වී නොමැති බවයි. කෙසේ වෙතත් මෙලෙස පවරා ගැනීමට සූදානම් වන ඉඩම් පිළිබඳ විස්තර ඇතුළත් සිටියමක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් මීට පෙර නියෝග කර තිබුණා. පරිසර යුක්ති කේන්ද්‍රයේ සමග පෙත්සම ඉදිරිපත් කළ ආදිවාසී නායක උරුවරිගේ වන්නේ ලැත්තෝ සඳහන් කර සිටියේ සිය පාරම්පරික නිජබිම පිහිටා තිබෙන මහියංගණිය දිස්ත්‍රික්කයේ පොල්ලබැද්ද ප්‍රදේශයේ ඉඩම් පවරාගෙන ඒවා හෙලි කර බඩේරුඟු වගාව සඳහා පෞද්ගලික සමාගම් වෙත ලබා දීම මහවැලි අධිකාරිය කටයුතු කරමින් සිටින බවයි. මේ තුලින් සිය පාරම්පරික නිජබිම් අහිමි වීමේ අනතුරක් මතුවී ඇතැයි පෙන්වා දෙන ආදිවාසී නායකයා එබැවින් මහවැලි අධිකාරිය ගෙන තිබෙන එම තීරණය බල රහිත කරන රේඩ් ආචාවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අතනංගොඩ ගනු ලැබූ මද්‍රව්‍ය ජාවාරම් කළ යයි සැකපිට අතනංගොඩගෙන සිටින එම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 20 දෙනා ලබන දා 4 වෙනිදා දක්වා තවදුරටත් රාක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධිකසී රාගල මහතා ඉදිරියේ කැඳවඩු ලැබුවා. එෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන දා 4 වෙනිදා දක්වා තවදුරටත් රාක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දක්වන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 20 දෙනෙකු අධිකරණ ඉදිරිපත් කර රාක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඉතිරි සැකකරුවන් පිරිස රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා. පෝට් සිටි නැතිනම් වරාය නගරය ගැනයි මේ තොරතුරු. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව මේ වන විට අධිකරණමය කටයුත්තක් සිදුවන බැවින් අප එහි නෛතිකභාවයන් පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ පිළිබඳ කතා කිරීම පසකින් තබමින් අප මේ කතා කරන්නට සූදානම් වන්නේ කොළඹ වරාය නගරයේ අභ්‍යන්තරය පිළිබඳවයි. කොළඹ වරාය නගරයේ ඉදිකරන නිවාස ඒකක සංඛ්‍යාව ඔබ දන්නවද? 40,000ක් පමණ වනවා. තට්ටු ගොඩනැගිලි 6,000ක් පමණ ඉදිකරන්නටයි කොළඹ වරාය නගරය තුල සැලසුම් කර තිබෙන්නේ. අලුතින් ඉදිකරන වෙරළ තීරය කිලෝමීටර 1.5ක් දිගයි. පළල මීටර 200ක් පමණ වනවා. තිරසර මහජන හරිත උද්‍යාන මේ තුල නිර්මාණය කරනවා. ඒ විශාලත්වය අක්කර 111ක් පමණ වනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ගෝල් ෆේස් එක කොළඹ ගාලුමෝදුර පිටිය වගේ නව ගුණයක් පමණ වනවා. කොළඹ පෝට් සිටි එකෙන් ලැබෙන රැකියා ප්‍රමාණය මේ වන විට පුරෝකථනය කර තිබෙනවා 82,000ක් පමණ වන බවට. මේ තුලින් වසරකට ලැබෙන ආදායම ගණනය කර තිබෙන්නේ මේ වන විට රුපියල් කෝටි 230,000ක් පමණ වන බවටයි. අතිශය නවීන පහසුකම් වලින් සමන්විත කොළඹ වරාය නගරයට නව උමං මාර්ග පද්ධතියක්ද එක් කර තිබෙනවා. එහි එක් උමං මාර්ගයක් ජලයේ විදුලිය දුරකථන සහ අනිකුත් යටිතල පහසුකම් වෙනුවෙන් වෙන් කර තිබෙනවා. එමෙන්න මෙහි ඇති විශේෂත්වය වන්නේ ගෑස් සැපයුම් මාර්ගයත් මෙම උමං මාර්ගය ඔස්සේ ලබා දීම. අනිකුත් උමං මාර්ග කටුනායක අධිවේගී මාර්ගයේ දිගුවක් ලෙස ඉදිවනවා. අධිවේගී මාර්ගයේ පෑලියගොඩ සිට කොළඹ වරාය වෙතට කණු මත ඉදිවන අධිවේගී මගක් ලෙස දීර්ඝ කිරීමටත් සැලසුම් කර තිබෙනවා. ඒ අධිවේගී මාර්ගයේ පසුව වරාය නගරයේ යටින් කොල්ලුපිටිය සමුද්‍ර මාවත දක්වා පුළුල් මාර්ගයක් ලෙස ඉදිකර එහි ප්‍රධාන පිවිසුම වරාය නගරයට එක් කිරීමටත් බලාපොරොත්තු වන බව කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම පවසනවා. දැන් රටවටාපත් කිහිපයක් කෙටියෙන්. චීන විදේශ අමාත්‍ය වැංගි ලබන මාසයේදී මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. පසුගිය සතියේ චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වේ ෆෙංගි මෙරට සංචාරය කළ අතර කෙටි කලක් තුල ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන චීනයේ ඉහළ පෙළේ දෙවන නිලධාරියා වන්නේ මොහුයි.
මැලේසියානු මහකොමසාරිස් යං තායිටාන් මහතා ඉන්දුනීසියානු තානාපති අයි ගුස්ති නුරාක් අධ්‍යාසා මහතා සහ වෙළඳ අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන මහතා අතර හමුවක් අද වෙළඳ අමාත්‍යංශයේදී සිදු වුණා. එහිදී දැනට මෙරටට පනවා ඇති පාම් ඔයිල් ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. දකුණු කොළඹ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ඉදිවන මිලෙනියම් වාට්ටු සංකීර්ණයේ සහ බාහිර රෝගී අංශ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු දින කිහිපයක් ඇතුළත කඩිනමින් අවසන් කර එහි කොවිඩ් 19 රෝගීන්ට ඉඩ පහසුකම් සැලසීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. මෙම ගොඩනැගිල්ල ශල්‍යාගාර 7කින් පරීක්ෂණාගාර 5කින් බාහිර රෝගී අංශ 2කින් සහ වාට්ටු සංකීර්ණ වලින් සමන්විතයි. බලපත්‍ර රහිතව නීති විරෝධී මත්පැන් අලවිකල ස්ථාන 31ක් වැටලීමට දකුණු පළාත් සුරාපදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වී තිබෙනවා. නීති විරෝධී මත්පැන් අලවිකල ස්ථාන 12ක් බලපත්‍ර රහිතව මත්පැන් අලවිකල ස්ථාන 13ක් සහ රා අලවිකල ස්ථාන 6ක් වැටලා සැකකරුවන් 31 දෙනෙක් අත්අඩංගුවටගත් බවයි දකුණු පළාත් සුරාපදු ඒකකය සඳහන් කළේ. අපගේ ප්‍රධාන පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා. යලිත් හමුවම අපගේ රාත්‍රී පුවත් විකාශයේ සමගින් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.